පැහැදිලිව ස්වාංවිවේචනයක් කරන්න අවශ්‍යයි පක්ෂය නැවතත් බලයට එන්න මේ සිංහල බෞද්ධ බෞද්ධයන් අතර තියෙන යම්කිසි අවිශ්වාසයක් තිබෙනවා නම් ඒ දුරු කිරීමට සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කිරීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මට මේ පෞද්ගලිකව එතුමන්ලත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැ. මම එතුමන්ලට ඒක මේ මැතිවරණයෙන් පස්සේ කිව්වා ඒක මේ ඒක බලපෑවා කියලා විශේෂයෙන් මංගල සමරවීරගේ මැතිතුමාගේ අදහස් හා රංජන රාමනායක මැතිතුමාගේ ක්‍රියා ස්ටේට්මන්ට්ස් අපිට බලපෑවා කියලා මම පුද්ගලිකව හිතනවා. විපක්ෂ නායක ධූරය සම්බන්ධව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත් ධනාත්මක මතයක් දරන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම සඳහන් වෙලා තියෙනවා විපක්ෂ නායක ධූරයට. ඒ ගැන අපිට හෙට ඉතාමත් හොඳ ධනාත්මක සාකච්ඡාවක් අපිට හෙට කරන්න පුළුවන් ගෲප් එකේ. විශාල භීතියක් ඇති කරා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒකේ අපි රජයක් හැටියට අපිට වගකීම පැවරුණා. ඒක නවත්ත ගන්න බැරි වෙච්ච එක ගැන ජාතික ආරක්ෂාව කියන එක ඒගොල්ලන්ගේ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් ප්‍රධාන කාරණාවක් තමයි ජාතික ආරක්ෂාව. මේ අතර හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් අනතුරුව පක්ෂනායක හා විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු තිසත්තනායක මහතා ප්‍රකාශ කළා. ඒ වොක්ෂෝල් වීදියේ අද පැවති මාධ්‍ය හමුවේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට දිනේ රැස් වෙන්න නියමිතව තිබෙනවා. හෙට දිනේ මේ තීන්දුව අරගෙන රටේ තවත් දේශපාලන අර්බුදයක් මතු නොවන ආකාරයට සියලු දෙනාගේ කැමැත්ත ඇතුව විපක්ෂනායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම කතා නායකතුමා වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නවා නම් මේකෙදි එක අර්බුදයක් අවසන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි පක්ෂ නායකත්වය පිළිබඳ තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ කිසිවෙක් එළවා දැමිය යුතුයි කියලා. සහයෝගයෙන් එකමුතුවෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් වඩා ඵලදායි වෙන්නේ 55 ලක්ෂයක් වූ ඡන්දෙ දුන්න ජනතාවට. දැන් මේ විදිහ සති දෙකක් වෙනවා ඡන්දෙ මෙතිව නිරලලා අපිට පේන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා පේන ජනතාවට වෙනවා කෝ කියලා. එතුමාට ඇත්තට මොකද වෙලා තියෙන්නේ? එතුමා හැංගිලාද? එතුමා පිළිබඳව ඔබ නගන ප්‍රශ්නය මහජනතාවත් මතු කළා අපෙමුත් අහනවා. එතුමා මේ විපක්ෂ නායක තනතුරේ අර්බුදයේ සහ පක්ෂ නායකත්වයේ අර්බුදයේ විසඳීම සමග මේ සියල්ලට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවායි කියන කාරණය අපි සමග ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා එතුමා මේ ප්‍රශ්නේ විසඳ ගන්නතුරු වෙනත් අර්බුදයකට මැදි නොවී නිහඬව ඉන්න තමයි මේ කාල සීමාව ගත කරලා තිබෙන්නේ.